ස්වාමීන් වහන්ස කෙනෙක් ලබාගත් මනුෂ්‍යත්වයේ වටිනාකම මේ ආකාරයට තමන්ට හිතූ හිතූ විට දිවි තොර කර ගැනීම එහි විපාක පිළිබඳව ඔබ වහන්සේ ධර්මයට අනුව අපිට පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමීන් වහන්ස මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා අපි කවදා හරි දවසක බලාපොරොත්තු වෙන්නේ නෝනා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී අපි අවසානම අවබෝධ කරන්නේ රහත් භාවය කියන උත්තරීතර තැන. කවදා හරි ඔබතුමිය භික්ෂුණී රාසනේ තුල ගිහිලා රහත් භාවයට පත් වුණත් මම රහත් භාවයට පත් වුණත් නෝනා කවදා හරි රහත් භාවය අවබෝධ කරන්න නම් ජීවිතේ මරණයට දාන්න වෙනවා නෝනා. ජීවිතේ මරණයට දානවා කියන්නේ නෝනා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. වේදනාව සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට වැටෙද්දි තමයි කවදා හරි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතනදී අපි ජීවිතේ මරණයට දාන දක්ෂ නැත්නම් කවදාක්වත් යන චතුරාර්ය සත්‍යයක් අවබෝධ වෙන්නේ නැහැ. අපි එවල ජීවිතේ මරණයට දාන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවේ. එයාට ඒ මොහොතේ අචල විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ මරණයට දාන මොහොතේම එයා ධර්මයේ අවබෝධයන් තුලින් සම්බන්ධ වෙනවා කියන විශ්වාසය. ඒක ධර්ම මාර්ගය තුල අරහත්ාංගික මාර්ගය තුල සකස් කරන්නා වූ විශ්වාසයක් නෝ. නමුත් ඒ වෙලාවේ ඒ කෙනා ජීවිතේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලම අතහැරලා එයා ජීවිතේ මරණයට දාන වෙලාවේ නිවන පිළිබඳව එයාට ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තියෙන්න බෑ නෝන. එයාට නිවන පිළිබඳව ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් සකස් වෙනවා නම් කවදාක්වත් ජීවිතේ මරණයට දාන කාරණේ අර්ථයක් දෙන්නේ නැහැ. මොකද එයා එතන යම් පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයෙන් ගැනීමක් එතන තියෙනවා. එහෙනම් කවදා හරි නෝන අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අපි අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ජීවිතේ මරණයට දානවා. නමුත් සිය දිවි නසා ගැනීම කියන්නේ එහෙම කාරණයක් නෙමෙයි නෝන. සිය දිවි නසා ගැනීම කියන්නේ ඇලීම් ගැටීම් වලින් බර වුණා වූ සිද්ධියක්. ඇලීම් ගැටීම් වලින් සම්නන්දු වුණා වූ දෙයක් සිය දිවි නසා ගන්න. දැන් අපි දන්න එක දරුවෙක් හිටියා. ඒ දරුවගේ වයස අවුරුදු 15යි නෝන. එයා ඈත ගම්මානික ජීවත් වුණ දරුවෙක්. මේ දරුවාගේ තාත්තා පුංචි කාලෙම කිරිබොන වයසේදීම තාත්තා නැති වෙනවා. කිරිබොන වයසෙන් තාත්තා නැති වුණාට පස්සේ දැන් අම්මා තමයි මේ දරුව රැක බලාගන්නේ. මෙහෙම රැක බලාගෙන පාසල් යවලා දැන් මෙයාට තව අයියා කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 14 වෙනකොට අම්මත් විදේශගත වෙනවා මැද පෙරදිග රටකට. දැන් ගෑනු දරුවා ඉන්නේ ආච්චි ළඟ. දරුවෝ දෙන්න. දැන් මේ ගෑනු දරුවා පාසල් යනවා. දැන් පාසල් යද්දී මේ ගෑනු දරුවා දැන් කිරිබොන වයසේදීම තාත්තත් නැතිව යනවා. පියසෙනහසත් නැහැ. අවුරුදු 14 වයස වෙනකොට අම්මත් නැතිව යනවා. ඒ කියන්නේ මවුසෙනහසත් නැහැ. දැන් මේ දරුවා හැදෙන්නේ ආච්චි ළඟ. නමුත් දැන් මෙහෙම මේ දරුවාට තියෙන තනිකම නිසාම, ඒ කියන්නේ ආදරයක් නොමැතිකම නිසාම මේ දරුවා පන්තියේ ඉන්න දරුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. පිරිමි දරුවෙක් එක්ක. නමුත් මේ පන්තියේ ඉන්න පිරිමි දරුවා ඒ ගමේ ඉන්න ටිකක් වැදගත් දරුවෙක්. ඒ වැදගත් දරුවාගේ දෙමාපියන් ඥාතීන් මේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ රට ඉන්න කෙනෙක් මෙයා මේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් මේ දුප්පත් කෙනෙක් කියලා මේ හේතුන් නිසා සා ළමයාගේ ළමා වයස නිසා මේකට දැඩි විදිහට විරුද්ධ වෙනවා. මේ පිරිමි ළමයා තීරණය කරනවා මම වසබීල මැරෙනවා කියලා. එයා වසබීල මැරෙනවා නෝනා. මේ පිරිමි ළමයා මැරුණාට පස්සේ දැන් මේ ගෑනු දරුවාට ගමේ ඉන්න බෑ. මොකද එකක් මේ ගෑනු දරුවා දුප්පත් කෙනෙක්. ආච්චිගේ රැකවරණය විතරයි තියෙන්නේ. අර පවුලේ අය ශක්තිමත්. අර ශක්තිමත් පවුලේ අය මේ දරුවාට දැඩි ආකාරයෙන් චෝදනා කරනවා. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ අය චෝදනා කරනවා. ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. දැන් මේ දරුවාට මේ චෝදනාව තවදුරටත් දරන්න බෑ. මොකද එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයකුත් නැහැ. අම්මා තාත්තත් නැහැ. ආච්චිට මේවා තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දරුවා දැඩි පීඩණයෙන් ජීවත් වෙනවා. පීඩණයෙන් ජීවත් වෙනකොට දැන් මෙයාට රැට හීනෙන් පේනවා මෙයාගේ මැරිච්ච පෙම්වතා. පාසල් දරුවා රැට සුදුසරමක් කමිසයක් ඇඳලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. මේ හැමදාම මෙයාට මේක පේනවා. මෙයා මේ ඒ මැරිච්ච කෙනා ඇවිල්ලා අඬ ගහනවා නෙමෙයි. මේ දරුවාගේම හිතේ තියෙන මනෝවිකාරයන් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. එහෙම වෙනකොට දැන් මෙයාට ඉස්කෝලේ ගෑමක් නතර වෙනවා. මොකද යන්න බෑ චෝදනා කරන මිනිස්සු. දැන් අවසානයේ මේ දරුවා තීරණය කරනවා මමත් සිය දිවි නසා ගන්නවා කියලා. මෙහෙම තීරණය කරලා මෙයා එක්තරා මොහොතක දැන් එයාගේ මහගෙදෙට්ට වහලා තියෙන ආච්චි ගෙදර නින්නේ මහගෙදෙට්ට එනවා හවුස්ට. ඇවිල්ලා එයා මේසේ උඩ පුටුවක් තියලා වාඩි වෙලා පෑනකින් ලස්සන ලියුමක් ලියලා තිනවා. ඒ ලියුමේ ලියනවා මට තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම නොකලා වූ වරදකට මට මිනිස්සු අප්‍රමාණ චෝදනා කරනවා. ඒ නිසා මගේ පෙම්වතා
මට රැට ඇවිල්ලා හීනෙන් එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. ඒ නිසා මං එයාගේ ලෝකෙට යනවා. මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ කියලා ලියලා එයා කියනවා මම මැරුණාට පස්සේ මගේ දේහය දෙපැත්තේ මිනි පෙට්ටිය දෙපැත්තේ සුදු මල් වට්ටි දෙකක් තියන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. මම මැරිලා ගිහිල්ලා සුසාන භූමියේ වැල්ලුවට පස්සේ සුදු මල් ගස් දෙකක් හිටවන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. දැන් මෙහෙම හරි ලස්සනට මෙයා මේ ලියුම ලියනවා. මෙච්චර ලස්සනට හොඳ සංගමේ ලියුම ලියලා ලියුම වහලා ලියුම මේසේ උඩ තියලා දැන් මෙයා බාල්කෙට ලනුව දා ගන්නවා. බාල්කෙට ලනුව දාලා තොණ්ඩුවත් බැඳලා දැන් මේ හරිම කැමැත්තෙන් මේ සියල්ල කරන්නේ. කොතනකවත් එයාට නෑ මම මැරෙන්නේ නෑ කියලා චිත්තයක් නෑ. එකක් අර පැත්තෙන් සමාජයෙන් පීඩනයක් එනවා. අර පැත්තෙන් පෙම්වතා පිළිබඳ උපාදානයක් එනවා. දැන් මේ දෙක දරාගෙනයි මේ ඇලීම ගැටීම කියන දෙක ජීවිතේ දඟලනවා මෙතන තියෙන බරපතලම වෙලාව. දැන් මේ මරණය උදෙසා දඟන වෙලාවේ දැන් යා මැරෙන්න කැමති නැහැ. දැන් මෙච්චර වෙලා යා මැරෙන්න කැමැත්තෙන් හිටියේ. නමුත් අර උගුරු දණ්ඩ දාලා අරක කැඩිලා කැඩෙන්නේ නැතුව යා මරණීය වේදනාවෙන් දඟලනකොට දැන් යාට වෙන ගැලවෙන්නේ නැහැ. නමුත් ගැලවෙන්න දැන් ක්‍රමයක් නැහැ. යා දඟල 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 අන්තිමට මැරෙන්නේ එයා කෙරෙහිම යා ඇති කරගන්නා උදේසේ. මේ ලෝකේ බලවත්ම ද්වේෂය තමයි නෝනා තමා තමා කෙරෙහි ඇති කරගන්නා උදේසය. දැන් යාට ලෝකයේ පිළිබඳ නෙමේ ද්වේෂය සකස් වෙන්නේ. තමා කෙරෙහි ඇයි මම මේ මෝඩ වැඩේ කරගත්තේ කියන කාරණේ. මෙහෙම කිවිඳලා මෙයා එල්ලිලාම මැරෙනවා නෝනා. දැන් මැරුණාට පස්සේ දැන් ඕනම කෙනෙක් දැන් ඇවිල්ලා දැන් බලන්නේ නැතිනේ. ලස්සන ලියුමක් තියෙනවා, සුදු මල් වට්ටි ගැන ලියලා තියෙනවා, සුදු මල් ගස් ගැන ලියලා තියෙනවා, සංගමයෙන් ලියලා තියෙනවා. දැන් මෙහෙම ලියුමක් දැක්කහම මේ වගේ අවුරුදු 15 අහිංසක ගෑනු දරුවෙක් එල්ලා මැරුණා කියලා දැක්කහම අනේ අපි සාදු සාදු කියන්නේ මේ ළමයා නම් අහිංසක ළමෙක්, මේ ළමයා නම් අනේ සතර අපායකට යන්න නැතුව ඇති, දෙවියෙක් මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ නැති කියලා. එහෙම තමයි අපි දකින්නේ. නමුත් මොන අපි දන්න ශාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මැරිච්ච දරුවා මරණයෙන් පස්සේ කොහෙද උප්පත්ති ලැබලා තියෙන්නේ කියලා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්න ඕන ප්‍රභාස්වර ගිනි ජාලාවක්. ඒ ප්‍රභාස්වර ගිනි ජාලාවේ ගින්න තැඹිලිම තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ගින්නේ නෝන කොතනකවත් කළු පාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලි පාටෙන් ප්‍රභාස්වර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උප්පත්තිය සකස් කරගෙන. ඒ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි එයා එතෙන්ට පත් උනේ. ඊට පස්සේ ස්වාමින්වහන්සේ හොයලා බලලා තියෙනවා මේ ගෑනු දරුවාට වයස අවුරුදු 15යි. වයස අවුරුදු 15 දැන් මේ දරුවාට දැඩි ආකාරයෙන් අකාරුණික භාවයන් සිද්ධ වුණා. එකක් කිරිබොන වයසේදීම තාත්තා මැරෙනවා. ඊට පස්සේ අම්මාගේ සෙනෙහසත් අවුරුදු 14 වෙනකොට අහිමි වෙනවා. ඊට පස්සේ ආදරය සොයාගෙන ගිය පිරිමි දරුවාත් වහබීලා මැරෙනවා. අවසානයේ මේ දරුවාටත් වහ බොන්න ඕනේ මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා. එනම් බරපතල වූ අකුසලයන් ජීවිතේ පටන් ගන්නේ ඉඳන්ම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි දුප්පත් පවුලකයි උප්පත්තිය ලබන්නේ. එහෙමනම් මේ අවුරුදු 15 තුල මේසා දරුණු අකුසලයක් වෙන්න එයා තුලින් අකුසල් සකස් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අරමුණු කළ බල්ල තියෙනවා ඒ ළමයාගේ පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වේ. දැන් භූත ස්වභාවයේ සත්වේ කියන්නේ නෝන දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ශනේන් බියේ ගිලිලා මැරුණොත්, නැත්නම් ශනේන් බෝම්බයක් පිපිරලා මැරුණොත්, නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත්, නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝන භූත ස්වභාවයේ සත්වේ කෙනා උප්පත්ති ලැබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ දැන් පෙරේතයා යක්ෂයා ඉන්නේ කකුල බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා නෝන පාවි පාවි ඉන්නේ. එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා. ඒවා බාහිර රූපත් එක්ක පස්සේ වෙලා පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක්. මේකට තමයි ඔය සමහරු අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නෑ නෝන. මෙතන මේ ජාතියක් උපතක්. තේන්න මැරෙන වෙලාවෙන් ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වුණේ නැහැ.
භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝන මේ පාංශ කුල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරි කැරි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කරකෙන්නේ. ඒතකොට මේ කැරි කැරි ඉන්න කෙනාට තමයි පාංශ කුල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කුලය හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කුල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 දී වගේ ආ මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා. අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරණේලායි ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස්ුනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 9 අගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක්. එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. එහෙනම් මේ බඩ මිරිකිමින් මිරිකිමින් ස්වාමීන් වහන්සේ දකිනවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්ම භාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් යාර සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යා භූත ස්වභාවයේ සත්‍යයක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්‍යයට ඒ ජීවිතයයි පින් දුන්නාට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උපත්තිය ලබනවා. උපත්තිය ලබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලයේ නිසා පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවෙක් තමයි ආ මරලා දැම්මේ නේද? ඒ විපාකය නිසා ආත්ම භාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාට සිත සකස් වෙනවා මමත් සියදි නසා ගන්නවා කියලා. අවසානයේ සියදි විනාසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ද? ගිනි නිරේට. එහෙනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුරු සකස් කරලා දෙන සිද්ධිය. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තරණන් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත් වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. එනිසා ඕනම කෙනෙක් සියදි විනාසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි විනාසා ගන්න අනිවාර්යෙන්ම යා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා යාර සිවිදි විනාසා ගන්න කියලා හිත සකස් වෙනවා. එනවා සියදි විනාසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාස්ත්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාස්ත්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාස්ත්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමින් තේරුමින් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමේ ඉන්න කෙනෙක්වත් අවමස්යෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත්, එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට බෙහෙත් දීලා වමනේ කරන කොට එයාම දුක් වෙනවා. එයි මං වහබිව්වේ කියන කාරණය කියලා දැක්ක. ඒ නිසා මේක ක්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්තාවයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත්
කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න එනවා. දෙක මහත් එක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ මගේ මුළු ජීවිතේම ලෙඩයි. මට මුළු ජීවිතේම ලෙඩක්. කොච්චර බෙහෙත් දීුවත් හරියන්නේ නැහැ. කොච්චර බෙහෙත් දැම්මත් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. පිච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න. මට මේ වේදනාව ආපුම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් බයි දෙහිල දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ. යා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ගොඩනු කොද වෙන්නේ? සයනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමද ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කෝ නෑ සයනස මේ පුච්චෙනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවිනසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චෙන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රවාහශරූ ගිනි ජාලාවක් නිරේ තින්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූර අල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා. එහෙනම් ඔබ ඔය ශරීර වේදනාව නිසා ඔයිට වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. එනිසා ඔය සියවිදියන සා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා ගන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ. ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිස කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. එහෙනම් සියදිවි නසා ගන්නවා කියන්නේ නෝනර මම මුලින් කිව්වා වගේ ජීවිතයේ මරණයට දැමීමක් නෙමෙයි. තේරෙනවා? ඒ ධර්මයේ උදෙසා ජීවිතයේ මරණයට දැමීම කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලෙන් තොරව යා ජීවිතයේ මරණයට දාන. සියදිවි නසා ගන්න කෙනා ජීවිතයේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත ඔද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් නොනා සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ. අපි නම් දැකලා නැහැ. ඉතින් ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගාණක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරි කම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවාසනාවන්තෙක් වෙනවා.